පත්විදහය ස්වාධීන පැවෘතිී සමගින් ඔබ හමුවන මම නිමේශෂ චමත් සංකල්පය. මම මදුනිකා කරපුු ගැ ප්‍රථමයෙන් පුවත් සිරස්ථල. මන්ත්‍රී ජයිනෝ සජපෙන් එෙරපයි අත්‍යවශ්‍ය බහන්ඩ හිගයක් නැතුව දෙන්න කැබිණොට්ටුව ගත් තීරණයක්. අධ්‍යම සංස්කෘතික අරමුදල අලුත්කරන වාර්තාව අගමැති අපට අපේ ප්‍රවාහනය නංවන්ඩ අමෙරිකාවේ සහාය විස්සයි විසිය එක නොබෙල් හිමිකරුවන්. යුගධන වි බලාගාරයේ කිිවසුම පිළිබඳව ජාතික සන්නධාන එකමුතුව අල්ලස්ෝ දෂණ චෝධනාවිමර්ශණන කොමිශින් භාවට පැමිණිල් ලක් ඉදිරිපත් කලා. ජාතික බල ක්ති ප්‍රතිපත්තියටට පටහැනිව අමාතේ ම්ඩලෙන් නොම කියයාවමින් හා.වෙවෘත ටෙඩ ැවීමින් තුරුව යුගධනිවි බලාකාර ගියවසුම අමරිකින් සමාකමක් සමඟ අත්සන් කිරීමේදී. අල්ලස් පනතේ හැත්තෑවැනි වගන්තයට පට හැනිව. ඒ සිදුක නැති බවට චෝතනා කරමෙනයි පැමනිල්ල ඉදිරිපත් කළේ. න් අනතුරුව එම සංවිධානක මුතුවේසාමාංචකින් මෙසේ අදහස් පල කලා. කැබිනෙට්ක නොමගේයවල. ැබිනෙටකට අස්සන් කළ ගියසම පවා ඉදිරිපත් නොකර. ගිවසුම් අසන්කිරීම මගින් ාන්්ඩාර ලකම්වරයා රජයට පාඩ සිතු කරල තින නිසාහ අල්ලස් දෂන පනතේ හත්තව වගන්තේ උල්ලගන කලා කියෙලතමයි අපිියද පමිල මදත් ඇමරිිකාව ආශ්‍යාතික රටවලට හිතවත්වොටයතු කරන්න නැන. එහෙම එක මේ බදදීම ්‍රහසසිගතව ඇයි සිද්ධ කලේ අපට බාපත ප්‍රශ්නයක් චන්දදායකෝ දන්නේෙත් නෑ කල්ලතු. චන්දදායදීලා පත්ක මන්තති පුරුදුවන්නෙත් නැහ හතර දලයෙක් විතරයි දන්නේ. ඒවිදියට ජනතාව හා මහජන් නියෝජතයන් දැනුවත්වෙන් නැතුවයි මේ ගිවසුම අසං කල තියෙන්නේ. ඒේ නිසා අපි බොහොම අධින්ම ඉල්ලාහිටිනවා ක්‍රියාහිටිනවා මේ ගිවසුම ක්‍රියාත්ම කරන්න යන එපා. එදී ගිවසුම චෙන්ඩර් කැඳුවන්න නැත්තුව. පහාරුවේන්තුට දන්නද කැවිනට අනමතය දාන නැත්තව සම්පූර්ණයෙන්ම බලහත්කාරයෙන් වගේ ඉදිරිපත් කරපු දෙයක්. ඒවාගේම මේක ඇත්තවසයෙන් ලූෂණයක්. මිනිසා ිටේෙන ආණ්ඩුවට මේක අකුලාගන්නේ කියිය. ත ායි විදලිය හා ජතෙල් ෘුතිය සමතයකමමුතුවේ න හරෙන් හ අමතතු දේ ගම්මන් පිළ හා හිටපු ජනාධිපති මද්‍රී පල සිරිසරය මහතතුරු නැතුලු මැති ඇමතුරුන් පිරිිසක් අතර සාකච්චවක්ද පැවැත්වන.රනු ඉදිරිපත් ක්‍රීමක්ම සිදවනේ පීන්දු තර මොත් වනමට දහමගත්තන අදාල ෘතිය සැටින් රනු ඉදිරිපත් කිරම සිදවුවන් පවති. එ ඔඕුගේ ප්‍රශ් දිරිපත් කරම අපි ඔවන් කිවවා. අතර අ ්‍යන්තරසාකච්චාාව කරලා ඒ පිල අප ස්ථාවරකට යිල්. ඔවුන්ටදේ ඔවුන් සමගේ ඇල්ිසාකච්චාව පවත්වන්නන් කිය ඒක වැරදි උෘත්තිය සමවිත ලි හන්ඩ මේ කොරෝනාර් වලට රටවහඩ කලින් මම සෑම මාසකටම. ර ෘර්ති සමති හමයිල සාකච්ඡා කල තියනවා තෙල්ටැන්කි සම්බන්ධෙන් පමණක් ඔය ෘති සමිති අපේ තෙල් සංස්ට උත්ති සමදියක සාකච්ඡාවට දෙකක් පවත්තල තියනවා මම හැගි හෝරා වැඩ කරන්නේ නෑ රජය සතු දේපල විකිණිය යුතු නෑ රජයේ ජාතික සම්පත් ජාතික ආරක්ෂාවය කොටස තැන් එමරිකාවටට අයිති යම්කිසි ආර්ථික මධ්‍යස්ථනයක් කහෝ ආර්ථිකලා පැත්තියෙන් වනන් එකකඩෙොල යුතු ල ෝදලය ආරක්ෂකල ඇය ඒගොල්ලන්ගේ ජාතික ජාතිකයි. යොඩ එවැනි අදහසක අපි ඉන්න නමුත් ඉසින්. පිය අදහසේ ඉතියට තවත් අය තවත්වෙනස් අදහස්තරන්න පුළුවන්. ආණ්ඩුව අනික් සෞදර දේශපාල පක්ෂ මේ සියලු දෙනා උත්ත සමිති මේ සෑම කෙනෙක් එකට එකතු වෙලා මේ තිබෙන ප්‍රශ්නෝනින් රට ගොඩ ගැනීම සම්බන්ධය වැඩපිළිවල අවශ්‍යතාව යිතියෙන්නේ. ඒම නැත්ලම් මේ ආණ්ඩුබලයක් හෝ ආ්ඩු පෙරලිප වගේ විරුගෝධතානෙවෙයි. දකා ශ්‍රී ලංකාව මේ වසරේ පළමු මාස හයතුළ සයට අටක ආර්ථික වර්ධනයක් අත්කර ගෙන තිෙනවා කියලා මහපැංකු අධිපති ජිත්න්‍යපාට් කබ්ල් මහත්මයා ප්‍රකාශ කලා. ඕේෂ ජනාධිපති මාධ්‍ය කේන්‍රය අද පැත්වුණ මාධි හමෝට එක්වෙමින් මහ බැංකු අධපතිවරයා මේ බව සඳහන් කලා බෝධනෙක් කියමින් සිටියා ශ්‍රී ලංකාවට නායගවන්නට බැරිවේ කියලා පිට මුදල් නැහෙහි කියරකිව. එදස් විසි එකේ අපි දැන්වෙනකොට බිලියන පහයි දසම හය්‍යවලතෙන අපිට ඊළංග අධේරබල්ගවීම සඳහ අවශ්‍යන මුදල් අපි දනටවත් හයාගෙනමරයි. පලවෙන්නේ මාස හය තුළද මේ අවරුද්ද සියයටට අටක්ක වර්දර වේගගේටි අන්න පුළන්ග ලතිී. වසර දෙකත් එස්සේ රිනාර්ථකයට මුුණ දුන්නලන් පස බට වෙලායි කියලා කියට පුළුවන්න්න. එනට එහම නොවී අපිට පුළුවන්වෙලා තියෙනවා නතවරා වර්ධන වේගට යොමෙන් එන්නත් කිරීම හර නවත යවිත කරන්නට රජයට පුළුවන්ගලාති. අපි දකිවා පඩකිල්වල තිපපු පෝලින්ඇතිවලාති වෙන පිටිහිියයක් වමත් වෙනවාකිල්ල මයි ජතාව පැත්ති කියන්නේ. කිරිපිටි සඳහා දැනට වරායතියන සියලුම බහලුම් නිාස්කරන්ටයුතු කර වයි. හමෙරිකාන ඩොල් මිියන එකයි දස එක අගේකට කිරිපිටි සඳහා බැහැලුම් තියෙනයි කියලා. ඒවටත් අි ඒ මුදල් නිදහස් කළ තියෙනවා. අ බාන්්ඩ හයිසිය නහිඩ සීම ඉවත් කරන්න කටයුතු කලා කියෙන කිව. දැන් මේ ිෙනකොට බාන්්ඩ ආනයනයට සීම පනව තියෙනව තවතුරට සම පන ේත්‍ර තියනව. රටන් පිටට විදේශවිනිමේ ගලා නොයා අපිට වාහනනානයිනෙ කරන්න පුළුවන්න. ඒවගේම රජයට විදේශ විනිමයෙන් ආදායම් බදු උපයාගන්න පුළුවන්න්න. ඒවගේ දේවල් අපි මේ වෙලාවේ අවස්ථාවක් ලබා දෙන්න ඕන කියලා. වාහනනානායන ප්‍රතිපත්තියක් විදිහට මේ වෙලා වෙන කොට සීම කරලා තියෙනවා. ඒවගේම කහ ගැන අපිදන්නවා. ඒ වගේ බාන්්ඩ කිහිපයක් මත සීමකිරීම් පානොන් ඒ ක්‍රෂිකාර්පික බා්ඩ නිෂපානය කිරීම දිරිගන්වන්න ඕනෙ නිසා. සෙරමික් ටයිල් මත මේ වෙනකොට අන එනසීම පනවා තියෙනවා අරජය විසින් අපි අලාපොරෘද්‍යයන ඉදිරිකාරයේ රජය අවශ්‍ය විදිහට කටයුතු කරයි මේ අන එනසීම මත කියලා. කැබිනට මන්්ඩ රැස්වීම ජනාධපති ගොටාබෙහ රාජ පක්ෂමතුමාගේ ප්‍රධනත්වයෙන් අද පැවැතුනා. අත්‍යවශ්‍ය භානවල මිල වැඩිකිරීමක් සිදු නොකරන්න මේ රැස්වීමේදී තීරණය වුණා කියලයි ගාම්මිණී ලොකුගේ අමාතිවරයා ප්‍රකාශ කළේ. අවුද එකක් ගතවුණ අපේ ආන්ඩුව පී ටෝල පෞ්ග ගටයුතු පිළිබඳ අපි දීරකෝ සාකට්ටා කරම් නනාදේවට දෙන්න පිළියම් අපි කරන්න ඕන කියලා සාකච්චාක මහිද රජක්ෂ මහත්ත්තක සුම් ක්ෂය ැ ම පැවැත් එහි ජනාධපත්වරය ආපන තින්න අද විශේෂ සාකච්ා පැවතර.යේ ජනාධිපත්තුමා රැස්වීමට එනවා කියලා සූම් නැතු මේ ජනාධිපති කන්තර ැසිම තියන්න තිබට පෝමරය අවසාන හොතේ ජනාධිපත්තු ඇ එන්න නැහැ කියලා අගමැත්තු මත්තක සූමක සා. පත්්‍රයා පිල් බඳව සාකච්චාර ඒ අවසායේදී ජනාධිපත්තුම පණමුඩයක් යල තිබුණ අද අම්බෙන්ඩ කියල මේ කැිණ ්‍රස්ව මක් නමැිට ඇමතුරු හම්බේල කියලා ටේ රත්වය පිළිබඳව සාකච්චා කර දැන් ආද අපපි තීන්දුව ගත කිරිපිටි සිමෙන්ති හිඟ බඩු බාන්්ඩ තියන ප්‍රශ් බල්ල කොහමරි මලඳ පොල්ට ක් ග ට පිල්ක් කර. කිි පිට ඩවීමමක්කනවද ොම දනුවත්තු ඇඩවීමක් න පිතා කරන කොමර හට ඉදල කිිපිටි අඩුවක්නතු ලැබාදෙන් ලෑස්සිර. ඒමතුම සෞන්දයදම් බයනතුව මේ කිරිපිට යෙන ඕනතන් වද පොල ඒවලියද කිටුව ගත්ත තීරණය අදද අනුමතරදක රුපිය ද කිපිටි ඩි කරන්න ගත්ත තිීරන නෑ අපි ඒදී කිරිපිටි වලට විදේශ සමාගන් එක සසාකච්චා කල තිීන්ද අක්කරග තියෙනවා ඒගොල්ලන් ක්‍රඩි් අපිට ලබලද. ඒක අනවතමයි කිරිපි සු බන පිදෙන්නේ. මකී චනබලවේගේ පාර්ලිමින්තු මන්ත්‍රණී යිනා ගමකී මහත්මිය එම පක්ෂයෙන් නිරපන්න කෘති අධිකාරී මණ්ඩලය තීරණය කරතිබෙනවා සමකී ජනබලවේගය අද පසරුවේ මේ බව තහුරුරා. සමග ජනපලවේගේ ජාතිකලස්තු මන්ත්‍රනී ැන ගමගේ මහත්මිය විසිවන්න ආණඩු්‍රමවවස්ථා සංශෝධයේදී ඒ සම්මක ගැනීමට ආ්ඩු පක්ෂයට චන්තීර බාදුන්නා ඒය අනුව ඇ සම්හන්ඳෙන් විනි පරීක්ෂණයක් පවැත්වීමට සමග ජනපලවගේය ත්‍රිපු්ගල කමිටුවක් පත් කලා කිටු හමුුවේ පෙනි සිරින ලෙස ඩැන ගමගේ මහත්මියයට අවස්ථා පහකදීම දැනුම් දීම් කළ බවත් ඇය ඒ පැර හැරීමට කටිතු කළ බවත් සමග ජනපලවගේ පවසනවා ඒ අනුව විනි කමිටුව නිර්දේශ, පක්ෂ මහලේකම් රජිත් මත්තු බන්ඩා මහතාට මහර ෙන් පසු ඒ ෘති්‍යය දිහිකාරි මන්ඩලට ඉදිරිපත් කෙරුණා. එයන්ු වයිට අයන ගැකි මහත්මගේ පක්ෂ සමාජකත්වේ ඉවත් කිරීමට තීරණය කෙරුණේ. මධ්‍යම සංස්කෘතික අරමුල ප්‍රතිවිවකතරන්න අවශ්‍ය නිර්දේශ ලබාගන්න පංච පුද්ගල කමිටුවක් පත් කරලා තිබුණා ඒ එකමට වේ වාර්තාව අග්‍රාමාත්තරයට බාරදීමට අද කටයුතු කරුණ. ද්ධ ශාසන ආගමිකහා සංස්කෘති කටයතු අමාත්‍යවරයාලේ අග්‍රමාත්‍ය මහිදරාජපක්ෂ හතාගේ උපදෙස් මතයි මෙම පංච පුද්ගල කමිටුව පත් කෙරුණ. එහි සමහපතිලෙස කටයුතු කරන්නේ දීවර දෙපාර්තමේන්තුව අධ්‍යෙක්ෂනරල් සුසන්තකහවත්ත මහතායි. මධ්‍යම සංස්කෘතිකාරමුදල පිළි බඳ පූර්ණ අධ්‍යනයක් කොට ඒ සම්පූර්ණය ප්‍රතිවියහ ගත කරන බවට සවභක්්‍ය දැක්ම ප්‍රතිපති ප්‍රකාශය ඇතුළත් කරුණු මත. අග්‍රමාත්්‍යවරයා විසින් ඊට අදරන නිර්දේශය දිරිපත්කිරීමට මෙම කමටුව පත් කරනු ලැබවා. ිට වාර්තාාව ග්‍රම ති ම හිදරාජ පක්ෂ හතාවෙත අද බහර කෙරුණු අර ඒහි ඇතුරත් නිරදේශ ක්‍රියත්මක කිරීමෙන් මධ්‍යම සංස්කෘතිකාර මුදුල වඩාත් පලදායි ආතනයක් බවට පත් කළ හැකිවෙන බවයි. ග්‍රමාතිවරයාමහිදිය සඳහන් කළ. වර්තේ සහන් නිරදේශ කඩලමින් ක්‍රියත්මක කරන ලෙසද ග්‍රමාතිවරයා අදාල නිල හරෙන්ට උපදෙස්ලබාදුන්න. කලාකරවාගේ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරණ අවශ්‍ය නීති කඩිනමින් සම්පාධනය කනන්නටත් සියලු කලා නිර්මාණ ලියාපදිංචි කරන්නටත් අවශ්‍යය කියනෙක අද පාර්ලිමේතුවේදී අවධහරණය කලාා. නීතිමය බැඳීම් ජනමාතිවලට වකම සමාජමාත්‍යවලටත් ඇතුළත් වෙන්න ඕනි කියලයි තවදුරුටත් ප්‍රකාශ කෙරුණේ. අද ශ්‍රී ලාංකික ගායිකාවන් ලෝකේ ජයගන ඇති මොහොතක කලාකරුවන්ගේ නිර්මාණ අයිතිය පිළිබඳව වඩා උනන්ද වියයුතු තත්ත්වයක් උද්ගත වී තිබෙනවා. විශෂෙන්ම පවතින බුද්ධිමේ දේපල පනත යටතට ගැනෙන වපසරිය යටතේ තියන මේ කලාකෘති සම්බන්ධ කාරණය මෙහිදී ඉතාම විශේෂයි. සා කලාකරුවාගේ නිර්මාණ අයිතිය සුරක්ෂිත කිරීමට අවශ්‍ය, නීති කඩිනමින් සම්පාදනය කිරීමත්. ඒ හරහා සියලු කලාකරුවන් නිර්මාණකරුවන් කලා නිර්මාණ ලියාපදිං චිකිරීමටත් සියලු කතරුවරුන්ට සහ ගෙවීමටත් අවශ්‍ය. නීතිමේ බැඳීම් අපේ රටේ ප්‍රධාන ජනමාධ්‍ය තුළටත්ඒවගේ සමාජ මාධ්‍ය තුළටත් ඇතු වියයුතු කාලය පැමිණ තිබෙන බව මේ යෝජනාවෙන් මේ සභාවට යෝජන කරනවා මමාහාාරි චරි සහෙරත් මන්ට හිතුමන්ගේෙනපු යෝජනාව ස්ටීර කරනවා. ඉතාම වැදගත් කරුණක්තුමා ඉදිරිපත්ම යෝජනා කරලා තියෙන්නේ. ඊට කලින් මත් එතුමා අනුව යමින් අපේරලට කීර්තියක් ලබාදුන්න යොහනි ඩැරියත සුබපතන්නටත් දෙක අවස්ථාවක් කරගන්නවා. කතාා අතුන් ඔබුතුමාදන්න. එක්සත් ජාතින්ගේ සංවිධානයට අඩුබද් ලෝක බුද්ධිමය දේපල සංවිධාන, ශ්‍රී ලංකාවත් සාමාජිකයේ. අපි අවුරුදු පතා අපේ සාමාජික ගාස්තු එම සංවිධානයට ගෙවීම් කරනවා. දියුණුවන රටවල්වල කලා ශේෂතයේ ශිල්පීන්ගේ බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් වාගකීම්දාානට සංවිධානයක් එම සංවිධානය. බුද්ධමය දේපල යාන්ත්‍රණය නිවැරදිව සකස් කිරීම තුළින්. අදටත්ඒේ ගොල්ලන්ට රූපයයි හෝ වෙනත් නාලිකාවක වෙනත් ට් ෆෝම් මේ එක විකාශනය වෙනවන තමන්. නිර්මාණය කරපු දෙ අදරත් මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා ඒ අයිතිවාසිකම තවෞරුවිය යුතුයි. අප රටේ විශේෂෙන් YouTubeුබගේ නාලිකා තුළ. අද ලෝකේ ඒ හර අතමා මේ හැම දෙෙනම් කතා කරන යොහනිත් අද ජාත්‍යන්තරය කර ඉතා සීග්‍රේන්් ගමන් කරමින් ඉන්න. ඇය දන්නවා ඩොලර්වලින් රටට ආදායම ලැබෙන්නේ කොහොද කියෙලයි හර. එනිසා අපිට ලොකු අවකාශයක් තියෙනවා ජයග්‍රහණය කරන්ට. ම තත්පර කීපයක් බතුමාගේ ඉල්ලා සින්නවා ඇයට ෞරයක් වදියට ඇග මේ ගීතය කීපයක්. වාදනය කරන්න අපි දැම් බුද්ධිමේ දේපල ගැන කතා කරද්ද සමහරන්න කියන්න පුළුවන් දැ මේ යොහානිත් අනුන්ගේ සිින්දුවත් තමයි කියන්නක. තේනිසා මේ වෙලා මම කියනවා අපි එහෙම ඉරිෂ්‍යාවෙන් කොහකත්වයකින් තොරව මේ වැඩේ කරම්. දැන් ඇත්තරම මේ ගීතේ යොහානි නොකි කියන්න මේක ජාත්‍යන්තරට යන්නන්නේ නෑ. හැබැයි කලින් ගයනාකරපු ගායකයා යම් විදිකට බොහොම සද්භාවයෙන් අපි දන්න විදියට තමයි. ඔහු ගායනා කරට මේක ප්‍රචලිත න්න ැතිහින්ද හිට්ු නැතිහින්ද. යොහනි විසින් ගානා කරන්න තීන්දුවෙන්. එනිසා යොහනිදියා විර්ෂ්‍යාවෙන් කොහකත්වෙන් නොබලා තාව ගෞරුවෙන් ඉල්ලා සිටිනෝ අපේ චරිතහරත් මහචාර්තුමාගේ යෝජනාව යථර්ථයක් බවට පත් කරන්න හබි සෙල් නාම ඒකරශයලා කටතුර කර. ෙදෝරා පත්්‍රිකවල නම් දැක් පින ශ්‍ර ලාංකිකයන් ගැන අපපක්ෂ පාතිව පීක්ෂණ පවැත්වෙනවා කියලා අමාත්‍ය සබී රත්නායක මහත්මය අවධාරනය කලා ඒ ශ්‍ර ලාංකා පපුල්ජන පිරමුණු පක්ෂ මලස්ථානය පැත් වන මධ හමුවේදී මේ ගැන විශේෂයෙන් පරීක්ෂණයක් කරන්න කියලා ගරු ජාජපත්තුමා කමචුවක් දාලා තින. එනිසා කවරු වැරදකිරුවත් වැරද වැදදිදගනක ක්‍රාත්ම කරන්න සූදානන් වෙන. එක මචුව දාලා වෙල්ලා නිවැද රට උත්තරදෙකි. එනිසා මන කාර ්‍ර න් න පෞද ද කාවන් ව ෙනමොක් පත් වයි චම්පිරනමක මැත්තුමගේ පෞද්ගල කලයකන්ගේ මුදල් කෞදතා කරන්න. ඒගොල්ල කරනක දේවනෑ. . හරට තුල පතින කිරිපිටි හිංගේිය ගෑන අධාහ මේ දිහට අදහස් පලවුණා. රපි කහවන දැන් කඩල්ල කිරිපට පැකටගෙන් ගවල ලූස්දනතත්්‍ය කරතියන. දරුවවයි අම්මල උදේද හවසනකම් පොලී ව ද අවසන කිපිට ැතුව දරයන ැසිල් ලගන අපිදක් ප්‍රට ජතාවට යන නමක්න්නෑ. පෞගේ දස්ල ොල්ලරේ ප්‍රශ්නයක් තිබ්බ ලෝකයේ කිරිපිටිියවල ඉගේයක් උත්තියන. අන්නේ තත්ත්වත් එක් යම් ගැටලු අක්තිබබ නිසා දැනට බාඩාගරය මුදල්ටික නිදහස් කරලාතියන ලබන සතතිව වෙනකට එක රක්රනවෙයි. ්‍ර ලකාවේ ප්‍රහනක්ෂේත්‍රය සනවර්ධනය වෙනුවෙන් ඇමරිකාවේ උපරිම සහයෝගේ ලබාතිනව කියලා ශ්‍රීලංකාවේ ඇමරිකා තානාපති කාරයාලේ ආර්ථික අංශප්‍රධානනි සුසන් F ෝක් මහත්මිය ප්‍රකාශ කළා. ප්‍රවාහන අත්‍ය පය්‍ර විඥ්‍යාරක්්චි මහත්ම සමඟ පැත්නු හමෝකද ෝක් මහත්මිය මේ බව ප්‍රකාශ කළ. න අත්‍ය ශද පැවැත්ව හමුවේද මෙනට ප්‍රවාහනේ කුණත්ම භහාවය ඉල් ැනීමම සම්න්ඳින්, අමාත්‍ය පවිත්‍ර වන් යාරච්චිමහත්මය සහ ඇමරිකා තානාපතිකාරයාේ ර්ථක අංශප්‍රධන සුසන් එ ෝක් මහත්නය අතර හරුණු සාකච්චා කරුණා. එහිද අදහස් පළරමින් ෝක් මහත්නිය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහනසේ වාස්ථන් වර්ධනයට ඇමරිකා රජයේ උපරිම සහයෝ ගල්ලබාදීමට බලාපොරත්තුවෙන් පසුවන බවයි. ශ්‍රිලංකාවේ ඇමරිකා අතානාපතිකාරයාේ වාන ජ නිල දහරි ලුස්ජී සලස් මහතාඇතුළු පිරික්ද මහමුවට එක් වුණා. ර රජමතය ලොහන් රත්තේ මහත්මයා ශ්‍රී ලංකා ආමාන හිිකම් කොමිසම වෙත පැමිණියා. ඒ පසු කියදා අනුරාධපුර බන්ධනාාකාරය තුළදී සිරකවන් කිහිපදෙනකුට තරජනය කළ බවට නැකෙන චෝදනා සම්හන්ධ විමර්ශනවලට අදාලවයි. මාන නිකාමකින් කැඳවල තිබ්බා පරීක්ෂණයක් සනා ඒසන පෙරේද පැමිණියා. පෙරේද පැමිණල්ලා මං හටඋත්තර දීලා අද ඒ නවතවරක් කියවල බල්ලා සංකරන්න යේ. ම අයිංගුණේ ස්වාධීන පරික්ෂණයක් කරන්නයි, ඒක යුුණනාම් පැසම උන්තරද. මෙනට තුල ක්‍රියාත්මක සමස්ත සනවර්ධන ව්‍යපෘති හා වැඩසටහන සම්බන්ධයෙන් සියලු අමාත්‍යංශ්‍ය ආවරණ වන පරිදි නිර්මාණය කළ ඇසදිසි පෙරමගවෙබ අඩවිය විවෘත්ත කෙරුණා. අමාත්‍ය දළස් අල්ලපෙරුම අමාත්‍යශලේකම් ජගත් පී විජ්‍යවීරයන්න මහතුරු ඇැතුළ පිසගේ සපාකෙත්වෙන් ජනමාත්‍ය අමාත්‍යශයේදී මෙම වේ අඩවිියලි දැක්වීම සිදු කෙරුණේ. දැනත්මක සිතුවිලි හා අරමුණු සමාජකත කිරීම සඳහාම නිර්මාණය වූ ගඩ්න උස්මාසික සකරාවද මෙහිදී එිතැක්වනා. ආයුත පෙන්වා මිනිසුන් බියට පත්කර කොල්ල කෑමේ නිරත වූ කලියයක් අත්තරංගුඩ ගන්න සපුගස්කඳ පොලිසියට හැකිාව ලැබුණා. සපුගස් කඳාවට මාර්ගවල රැඳී සිටමින් ආයුත පෙන්වා පුද්ගලින් බියකන්වා. කොල්ල කෑම්සිදු කළ කල්ියෙක දෙෙනකු අත්තඩ ගුට ගැනීමට පොලිසිය සමත් වන. ොරකම් කල රන් බහන් ඇතුු රප ලක්ෂ වෙසක් වටි හන්ඩ සයගත් බවයි පොලසිය සඳහන් කරන්නේ. රන් බහන්ඩ උකස් කර තිබූ කාන්තාාවක්ද අතඩංගුට ගතර ජවරමට සහඳ තවත් පිරිසක්ෂයා මෙහෙමම් ක්‍රියාත්මකයි. දයක් නගන සියක් නගර වැඩසහන මෙමනකොට ප්‍රදේශ ගණනාවක ආරම්භ කර තියෙනවා. කොළම දිස්ශ්‍රිකේත් නගරකේපේකදී වැඩස්ථාන ආරම්භ කරන්න සීලු කටයුතු යොදලයි තියෙන්නේ. දෑයක් නගෙන සියක් නගර වැඩසටහනි අතේ කොළඹ දිස්ශ්‍රිකේ කොළොන්නාව වල්පුල නගරේ සංවර්ධනය කිරීම ආරම්භ කරුණා. පළමු අතිරයටතේ වස්නවතුන් පළ සහ, සේවස්ථාන දිකිරීම සිදුවන්නේ රපාල් ිලියනේ කොහයි දශමයයික වියදම. අත සරත් වීට සේකර විවාාජ්‍ය වාතය චාර් නාලක ගොඩහ පරිිමින් මන්ත්‍රී ජ ප්‍රී් උඳ කුටියන මහතුරන්ගේ ප්‍රදහනත් වෙන, ඉදි කිරීම් ආරම්භ වනේ. ොම දිස්්‍රික්ේසුන මෙම අවුදත්ත ඇතුට ති මෙවැනි ව්‍යාපති පහත්්‍රාත්ම කරන්නට මලාපොත්්ය නව. ඒවගේ ශ්‍රී ලංකා පුරාවටම අපි නගර සියයක්. මේ ආකාරයෙන් පි අඩදිු කරන්නට කටයුතු කරවා ආර්ථික වශයෙන් අපි කුම අියෝගයන්ට මූහුණ දුන්නත්. කර ජනාාධපති ගෝටාවබේ රජභක්ෂ ඇත්තුමාගේ නායකත්වය යටතේ මේ රට ඉදිරියට ගෙනාමේ වැඩ පිළිවෙල අපි නොකඩවා ක්‍රියාත්ම කරන බව අපි දැනු දෙන්නටම විශේෂයම සංවර්ධන ක්‍රියාදාමය අපි අත්හැර ැහැ රටේ ජනතාවනයෙන් ලබාදුුණු පොරන්දු ෂ් කරන වගකීම වගේ. කොයි දවසංගත තත්වේ ජනතාව මුදවාලීමේ කටයුත් රට ඉදිරියට ගෙනෑම කටයුත්වය ඉදිරිරක් කරගෙනවා. මරිකාවේ ප්‍රහන සංගනායක ආචාරය පූච වල්පුල පියනන්දනායක ස්වාමන් වහන්සේගේ හැත්ත අටවන ජන්මදිනය වෙනුවෙන් ජනාධපති ගොටබේ රාජපක්ෂ මැතිතුමාගේ සහ සුලංකාර වචේ සුබ පැතුම් එක් කෙරුණ. ச்சு බල්පුල පේනන්ද ස්වාමීන් වහසගේ ජන්මදිනය වෙනෙන් අමරිකාවේ විහරස්ථන රැසක විශෂාගමික වැඩසටහන් පැවැත් වනා. අමරිේ ලො ලස්නුවර ධර්ම විජය විහනස්ථානයේද අෞෂධක සියාටකින් සමන්විත බුද් පූජාවක් පැවැත්වනා. ජනතිපති ගටබේ රජ පක්ෂ ැතිතුමා ොමු කළ සුපතුම් පනිපුට. அமරිக்காේ ො Angelesලිස් නුව ශ්‍රී ලංකා ොන්සල් ஜල් වෛද්‍ය ලික් චන්ද්‍රදා සමහතා මෙහිදී ඉදිරිපත් කලා වල්පුල පියනන්ද ස්වාමීන් වහන්සගේ ජන්මදිනය වෙනෙන් ශ්‍රීල කවේ වැලි මට ප්‍රදේශයේ අඩු ආදෑම් ලාබී පවුලක් සඳහා නව නිවසක් ඉදිකරදීමට කටයුතු කෙරුණා.ඒ සමගින් ස්වාධින පවෘති අදට නමාවට පත්වනවා. දැන් විපරම විශේෂන්ගේ සුබ්‍රාත්්‍රියයක් ආල්බන්. ොෝනාව නිසා වැටිලා පොසුබෑමට ලක්වෙෙච්චර වට ආයෙමත් නගාහිටවෙලා, අනාගත පරම්පරාවට සුරක්ෂිත වටක් හදල දෙන්න අලුත් ජවයකින් වැඩ කරන්න සූදනම්වෙන්න කියලා. ජනතිපොත්තු මා දිිස්ප්‍රික් ලේකාමරුන්ට අද කිය තිබා. ඒ එතැට දිස්ත්‍රික් ේක මොරුවිතරක් නෙවෙයි මුළු රටේම උදවිය හොඳට හිතට අරගෙන කරන්න ඕන වැඩක් මොකද මේක තමයි අපි රටක් හැටියහට එකතුවෙන්න ඕන වෙලාව. රටේ වෙසනයක් ඇතිවෙච්ච හැම වෙලාවකම. ඒකින් ජයගන්න පක්ෂ පාට බේද අමතික කරලා එකම මිනිස් පෞරක් විදිහයට අපි වැඩකරපු වැඩ කරලා ජයකක්ත ඉතිහාසයක් අපිට තියෙනවා. රජකාල ඉඳල අරම් බැලූ හමත් ඒක එහෙමයි. එච්චර දුරයන්නේ නැතුව මෑත කාලේ බැලුවොත් අපිට ආපූ ලොක්කු විනාසයක් තමයි සුනාමිය! ඒ සුනාමියනුත් අපි කොච්චර ජයකත්තද කියලා කියනවනං! දෙන්න බැරිවුණේ අලුතිං නිර්මාණය කරන්න බැරි වුණේ! නැතිවෙච්ච මිනිස් ජීවිත විතරයි. හැබැයි අපි විනාසවෙච්ච අනිත් හැම දේම ආයෙමත් අලුතින්ම නිර්මාණය කලා! අවුරුදු තිහක් යුද්ධ කරලා. දතුනක් ඇතුළට හරි විදිහටම යුද්ධ කරලා යුද්ධෙ දිනවලා. පටට නිදහස අරන්දීලා. එදා ජනාධිපති වෙලාහිටිය මහින්ද රාජපක්ෂ මැතිදුන්ට. රටට දෙන්න බැරි වුණේ නැතිවෙච්ච මිනිස් ජීවිත විතරයි. හැබැයි ලෝකයක්ම මවිත කරලා යුද්ධයක් තිබ්බ රටක් යුද්ධයකින් වෙනසකරපු උතුරු නැගෙනහිරක්. යුද්ධයක් තිබ්බද කියලවත් හොයාගන්න බැරිවිදිට අලුතින්ම නිර්මාණය කරපු. මහා ජවසම්පන්න නිර්මාණශීලී පාලකයන් නිලධහරින්. අප රටේ හිටියා අදත්තින්නවා. අලුතින් හිතලා අලුතින් පටන් අරගෙන අලුත්ම රටක් නිර්මාණය කරන්න පුළුවන් මහා ජවසම්පන්න මිනිස්සු ඉන්න රටක් මේක. හැබැයි ඕන කරන්නේ ඒ ජවසම්පන්න කමට හරි නායකත්වයක් දෙනේක. අන්න ඒ නිවැරදි නායකත්වය අනාගත දැක්මක් තියෙන නිර්මාණ ශීලී නායකත්වය, දැන් රට ලැබිලතිෙනවා. හැට නවලක්ෂයක ජනතාවගේ තේරීමෙන් ඒ නායකත්වය මේ මවබිමට ලබාදීලතියෙනවා. කරන්න වැඩ ගොඩක් තියෙද්දි තමයි ලෝක වසංගතය අපිටත් ඇවිල්ලා. ඒ වසංගතය අවුරුදු දෙකක් තිස්ස විතර මේ වෙනකොට අපිවත් පස්සට ඇදලදාලා තියෙන්නේ. අපිවත් දනගස්සලා තියෙන්නේ. හැබැයි කොරෝනාව නැති කරන්නත් රටේ නායකත්වයේ පැහැදිලි සැලසුම් නිසා. අපිට අද අනිත් රටවල්වලට වැඩිය හොඳ තත්ත්වයකට එන්න පුළුවන් වෙලා තියෙනවා. දැංගිතින් ගෝටාවේය රජ පක්ෂ ජනාතපත්තිතුමා කිවදියට. අලුත් ජවයකින් වැඩ කරන්න අපි කවුරු කවුරුත් ලකළ හැස්ති වෙන්න මෝනිි. මොකද කොරෝනාව කිය කිය රටක් වහගෙන ඉන්න බැහැ කියලා අද අපි නෙවෙයි. වහන එක තමයි හොඳම පිළියම කියලා කියපු නවසීලන්තය ඕෝස්ට්‍රේලියයා වගේ රටවලුත් තේරුම් මරගෙන ඉන්නවා. එකනිසා අපි මේකට මූුණ දෙන්න ඕනි? ඕනෑම වෙසනයකට මූුණ දෙන්න පුළුවන්. ඕනම අභියෝගයක් ජයගන්න පුළුවන්, කොන්ද කෙලින් තියෙන මිනිස්සු හැටියට දැගිතින් අපි අලුතින් හිතමු. අලතින් පටගමු අපිට පුළුවන් අනි වාර්යම්ම පුළුවන් ගොඩ එන්නම පුළුවන්, ගොඩ නගන්නත් පුළුවන් ගොඩ නැගන්නත් පුළුවන් ආත්ම ශක්තිය විශ්වාසය ඉලක්කයට යන්න තියෙන ඕමනාව අපිට ඕනෑවටත් වැඩිය තියෙනවා දැන් ඕනේ වැඩ කරන්න ලෙල්ලටම වැටලා හිටපු රටවල් දිහා බලමු! නැගිටපු හැටිත් හොයල බලමු ඒවත් ආදර්ශිට අරගමු කොරෝුණා විතරක් නෙවෙයි රට විරුද්ධ වෙන හැම මරාලයක්ම පරාධ කරලා අපි නැගිටිමු ජීවිත ජයගෙන රටම ජයග්‍රහණය කරමු වැඩ වැඩ සහ තවත් වැඩ ඒම හිතලා වැඩකොළොත් රටම ගොඩ. අදත් විපරම පිටපත සුධර්මන් රදලිය ගොටගෙන්.